ක්‍රිස්තුමන් තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි ඔබගේ ගෙදර හෝ මේ දේවස්ථානයේ හෝ නැත්තම් කොයිම් තැනක ටැප් එකක් තියනවා කියලා හිතන්න වතුර කරාමයක් ඔබ මේ වතුර කරාමේ ළඟට යන්නේ ඇයි ඒ කරාමෙන් එන්නේ වතුර නම් වතුර ගණ්ඩන යන්නේ නේද ඒ වතුර කරාමේ ළඟට ගිහිල්ලා මේ ටැප් එක ළඟට ගිහිල්ලා ටැප් එක අරිනවා අරිද්දී ටැප් එකෙන් වතුර එනවා නම් අපි ඔල ආයෙත් පාරක් වතුර වුණාම මෙතෙන්ට යනවා නමුත් ඔබ යද්දි වතුර ටැප් එකෙන් වතුර එන්නේ නැහැ බලනවා මොකද මේ ටැංකියේ වතුර නැද්ද වතුර කපලද ඒත් ආයෙත් මේක හරියයි කියලා හිතනවා ඊළඟ පාර යද්දි අදවත් tie කියලා අරිනවා වතුර නැහැ දෙපාරක් තුන් පාරක් වතුර නැතුව ගියයින් පස්සේ දැන් මේ ටැප් එක වහලා ඒ කියන්නේ මේ ටැප් එකෙන් වතුර එන්නේ නැහැ ආයේ එන්නේ නැතුව ගියෙන් පස්සේ මොකද කරන්නේ ආයෙත් එතෙන්ට යන්නේ නැහැ තව කෙනෙක්ට යන්න දෙන්නෙත් නැහැ ඒ ටැප් එකේ වතුර නැහැ යන්න එපා කියනවා එහෙම නේද අපි හුඟක් වෙලාවට අපේ සම්බන්ධතාත් මෙන්න මේ ටැප් සංකල්පය තුල ගොඩනගා ගන්නවා අපේ සම්බන්ධතාව කියුවහම දෙවියන් සමග සම්බන්ධතරක් නෙමෙයි මිනිස්යන් සමග සම්බන්ධතාව පවා මේ ටැප් එකක් වගේ සම්බන්ධතා පටන් ගන්නේ ලාභ ප්‍රයෝජන තකා හරියට කම්පනීස් වගේ දැන් මේක අපේ ඔළුවට හුඟා කියලා තියෙන ඉතින් එහෙම නෙන්න වෙන්න ඕනේ මොකද අපි එහෙමනේ ජීවත් වෙන්නේ මේ කෝපරේට් වර්ල්ඩ් එක මේ බිස්නස් ලෝකය අපේ මනස විකෘති කරලා තියෙන දවසින් දවස අපි ජීවත් වෙන්නේ ඕක අස්සෙමයි බිස්නස් ලෝකෙ එහෙම එයාලට වාසියක් නොවන කෙනෙක්ව තියාගන්නෙත් නෑ සේවකයෙක්ව තියාගන්නේ නෑ තව කම්පනියක් එක්ක සම්බන්ධකම් පවත්වන්නෙත් නෑ ගනුදෙනු කරන්නෙත් නෑ ලාභනේ අපිට ඒගොල්ලන්ගෙන් ඉතින් ඒගොල්ලන් වයින් කරන්න ලාභ තියන අය අපිට ලැබෙන අයව ටැප් එක ඇරලා අපිට වතුර දෙන අය විතරක් තියාගන්න මේක තමයි තියරි එක සංකල්පය අපේ ජීවිතවලත් එහෙමයි සම්බන්ධයක් ගොඩනගාද්දී එයා හොඳ කොන්ටැක්ට් එකක් එයා හොඳ එයා අතන ඉන්නේ එයා තියාගන්න දැන් මෙයා තමයි පැරිස් ප්‍රීස් මෙයා වාස්ත්‍රය කරන්න ඕන මෙයා තමයි මේ කම්පැනි එකේ ලොක් අයව වාස්ත්‍රය කරන්න ඕන මෙයා තමයි එතන නායකයා එයාව ටිකක් ෂේප් එකේ තියාගන්න ඕන එයාලා තමයි බලේ ඉන්නේ දැන් අපි එයා ආශ්‍රය කරන්න ඕන වැඳගෙන හරි යන්න ඕන මැඩම් කියාගෙන මේ තමයි අපේ ආකල්ප ලැබෙනවා නම් අපි ආශ්‍රය කරනවා මෙන්න මේකම අපි දෙවියන්ටත් ඇප්ලයි කරනවා දෙවියන් සමග සම්බන්ධය ගොඩනගද්දී අපිට කොයි පල්ලියෙන්ද වැඩියෙන් හම්බ වෙන්නේ කොයි චර්ච් එකෙන්ද හම්බ වෙන්නේ එහෙම නැත්නම් කොයි සේන්ස් ප්‍රේගාස් කිව්වහමද වැඩියෙන් හම්බ වෙන්නේ අපිට නැත්නම් දෙවියන්ට වැඩියෙන් අපිට මොන යාඥාව කිව්වහමද හම්බ වෙන්නේ මොන ගීතිකාව කිව්වහමද මොන සර්විස් එකකට ගියහමද මොන පාස්ටර්ගාවට ගියහමද ලැබෙනවා නම් යනවා ලාභ ප්‍රයෝජනේ තකා ද ස්වාමීන් වහන්සේ අපිට අමු අමුවේම කියනවා මෙහෙමනම් මංගාවට එන්නේ කරුණා කරලා එන්න එපා යන්න මට එහෙම ගෝලිය ඕනේ නැහැ ඔය ක්‍රමේ මට අදාළ නැහැ මේක සමාහයට කෙනෙක්ට තේරෙයි බෑඩ් පොලිටික්ස් ජනතාව මෙන්න යන්තම් ජනප්‍රිය වෙලා උන්වහන්සේ පස්සෙන් එන්න ගද්දි ජනතාව හදි ඇහැරලා බල්ලා කියනවා ඇයි එන්නේ ලාභ ප්‍රයෝජන ගන්නද ලාභ ප්‍රයෝජන ගන්න මං ගාට එන්න එපා දැන් අපිට හුරු එහෙම නෙවෙන්නේ අපේ දේශපාලනඥයෝ කියනවා නැත්නම් අපේ නායකයෝ කියනවා ජනතාව වැඩි වෙන්න වැඩි එන්න එන්න මං දෙන්න අපි දෙන්න අරවත් දෙන්න අපි බලයට මේවත් දෙන්න කරන දෙයක් නැහැ දන්නවා මේක අපි මුන් කරන්නේ නැහැ මේ බලයට ගන්න අපි ඡන්දේ ගන්නකම් විතරයි මේ කියන්නේ කියලා දන්නවා දැන දැනත් අපි ගිහලා මෝඩයෝයි ඡන්ද දෙනවා ජේසු කියනවා නෑ මං එහෙම නායකයෙක් නෙමෙයි මම එහෙම දෙන්නම් කී කියෙන්ඩ කියන්නේ නෑ මං කියනවා තමයි වෙහෙස වෙන්නව බර උසුලන්නව සියල්ලෙනි මා විතර එන්න මං සහනය දෙන්නම් ඒ සහනය කියන දේ බලාපොරොත්තු වෙද්දී ඔබ එන්නේ ලාභ ප්‍රයෝජන හොයාගෙනනම් මගේ අම්මව වෙනුවෙන් මොකක් හරි කරන්න මගේ තාත්තා වෙනුවෙන් මගේ ස්වාමි පුරුෂයා භාර්යාව වෙනුවෙන් එයාව සුව කරගන්න ආවට කමක් නෑ නමුත් ඒක විතරද ඔබට තියෙන්නේ මට ආදරයක් නැද්ද මට ආදරේ නැත්තම් එන්න එපා මගේ ගෝලයක් වෙන්න නම් මට ආදරය කරන්න ඕන මේක මම තවත් දිහට කියන්නම් අපි කියමුකෝ දැන් ඔන්න තරුණයෙක් ඉන්න තරුණියක් ඉන්නවා මේ තරුණයා යම් තැනක වැඩ කරනවා මේ තරුණිය යනවා ඒ තරුණයාව හම්බ වෙන්න වැඩේ කරගන්න යන්නේ වෙන දෙයකට නෙමෙයි වැඩේ කරගන්න එයද්දි වැඩේ ලස්සනට කරනවා හරිම එෆිෂියන්ට් හරිම දක්ෂ විදිහට කරනවා හිත යනවා ඒක තරුණයාත් ලස්සනයි තරුණයට තාසයි තමයි තරුණිය ගැන ඊට පස්සේ මේ තරුණයා කියනවා දෙන්න හිතවත් වෙනවා යාළු වෙනවා පස්සේ මේ දෙන්නගේ ආදර සම්බන්ධයක් ගොඩනගෙන දෙන්න විවාහ වෙනවා
දැන් මේ තරුණිය මේ තරුණයාක විවාහ වුණේ මේ මේ ආයතනයට ගිහාම මට මෙයාව බැඳගත්තා නම් මේ වැඩේ හැමදාම කරගන්න පුළුවන්. ඒ හින්දා මෙයා මම බැඳ ගන්නවා. මොකද අපේ කම්පැනිට හොඳයි මෙයා බැඳ ගන්න එක. ඒක විවාහයක්ද? ඒක ආදරයක්ද? ඒක නෙමෙයි. අර ඉස්තරලාම සිද්ධියේදී වුණා යම් දෙයක් යම් යහපතක් වුණා. ඒ යහපත තුළ ආකර්ෂණයකුත් ඇති වුණා. නමුත් ඊට පස්සේ දෙන්නට දෙන්න ආදරය කරන්නේ වැඩ ගන්න නෙමෙයි දෙන්නගෙන්. මට මෙයා ප්‍රයෝජනවත් වෙන හින්දා මම බඳිනවා. ඒක නෙමෙයි. එහෙමනම් ආකල්පය ඒ කවදාකවත් වෙන්න හොඳ නැති විවාහයක්. එහෙම වුණොත් ඉන්නේ ආදරය කරන පුද්ගලයාට එයාගෙන් ඒ වැඩේ වෙන්න තු ගියන් පස්සේ එහෙම නැත්නම් ඒ රස්සාව දවසට නැතු ගිය දවසට එයාගෙන් ඇති වැඩක් නැහැ. ටැප් එක වහලා ආය යන්නේ නැහැ එතෙන්ට. ආදරෙත් නැහැ. මෙන්න විවාහයත් විතරලා යනවා. සහෝදර සහෝදරිනී මේ දේවල් අපේ සම්බන්ධවලත් වෙනවා. සමහරවිට අපි ආදරය කරන්නේ පුද්ගලයෙක්ට එයාගෙන් යම් කිසි දෙයක් හැමතිස්සෙම සනසීම් බලාපොරොත්තු වෙන එයාගෙන්. එයාට නරක මූඩ් එකකට ගියාම අපිට එයාට ඉන්න බැරි නම් වැඩක් නැහැ. ඒත් එක්කම එයා හැමදාම සල්ලි තියෙන හින්දා එයා ගාව. එයා ලස්සන හින්දා බැරි වෙලාවකත් ඔය හැමේ තියෙන ලස්සන පිච්චිලා ගියොත් මොකද වෙන්නේ? ඒතර ඩිවෝස් කරනවාද? එහෙම වෙන්න බෑ. අපි ආදරය කරන්න ඕනේ පුද්ගලයාට. ඒ පුද්ගලයාට ආදරය කරනවා නම් තමයි ඒක විවාහ වෙන්න ඕනේ. මෙන්න මේ දේ තේරුම් ගන්න බැරියයි විවාහ වෙන්නත් හොඳ නැහැ. කවදාකවත් විවාහ වෙන්න හොඳ නැහැ. පුද්ගලයාට ආදරය කරන එක තේරුම් ගන්න බැරියයි. දෙවියන් ගාවට අපි යද්දි මෙන්න ස්වාමීන් වහන්සේ අපිට එන්න කියද්දි උන්වහන්සේ කියනවා ටිකක් දරුණු විදිහට කියනවා පියාව මවව සහෝදරයාව දරුවන්ව අතහරින්න බැරි අය මගේ ගෝලිය වෙන්න බෑ. උන්වහන්සේ කියන්නේ මේ අපි පණමගේ ආදරය කරන දරුවන්ව පවුලේව අතහැරලා එන්න කියලාම නෙමෙයි. ඒක අතහරින්න වෙනවා. උන්වහන්සේගේ සේවයට කැපෙද්දි එහෙම කරන කණ්ඩායමකුත් ඉන්නවා. නමුත් ඊට එහා ගිහිල්ලා ඔබ වෙනුවෙන් උන්වහන්සේ කියන්නේ අම්මා තාත්තගේ අසනීපේ සනීප කරගන්න විතරක් එන්න එපා මං ගාවට. දරුවගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න විතරක් මං ගාවට එන්න එපා. මට ආදරේ නිසා මං ගාවට එන්න. මටත් මං ඔයාට ආදරේ. ඒ වගේම මටත් ආදරය කරන්න. එන්නේ ආදරේ නිසා මං ගාවට එන්න කියලා උන්වහන්සේ කියන්නේ. මේක හරියට කැල්කියුලේට් කරලා බලන්න. ඔයාට මේ දේ කරන්න පුළුවන්ද බැරිද? වාගේ හිත තියෙන්නේ වෙන දෙවි කෙනෙක් ගාව නම් යන්න කරුණාකරලා ඒ දෙවියෝ ගාවට. ඒකයි උන්වහන්සේ කියන්නේ යුද්ධයට යන්න ඉස්සරලා අපි ගණන් හදලා බලන්න ඕන. ගොඩනැගිලා හදන්න ඉස්සරලා අපි ගණන් හදලා බලන්න ඕන එකයිට කරන්න පුළුවන් දෙයක්ද කියලා. ජේසු ගාවට එන්න ඉස්සරලා ගණන් හදලා බලන්න. ඔය පුංචි මොලෙන් හිතලා බලන්න මට ජේසුට හැමදාම ආදරය කරන්න පුළුවන්ද? බැරනම් එන්න එපා. උන්වහන්සේ කෙලින්ම කියනවා මේක. සහෝදර සහෝදරියනි, උන්වහන්සේ අන්තිමට මෙන්න එහෙම කියනවා. තමන් සතු සියල්ලම අත්හරින්න බැරි කෙනෙක්. ඒ කියන්නේ අපිට පුද්ගලිය විතරක් නෙමෙයි මේ ලෝකයේ තියෙන අනිත් දේවල් වලටත් අපේ දේපල වලටත් සල්ලි වලටත් තනතුරු වලටත් වඩා උන්වහන්සේට ආදරය කරන්න බැරි නම් මම එන්නේ උන්වහන්සේගෙන් ඒවා ඉල්ල ගන්න විතරක් නම් මම උන්වහන්සේගේ ගෝලියෙක් වෙන්නේ නැහැ. එහෙනම් අපි මෙතන තේරුම් ගන්න ඕන අපි මේ ආදරය කරන්නේ පුද්ගලයෙක් වුණ දෙවියන්ටයි. ඒ දෙවියන්ට ආදරය කරද්දී දෙවියන්ගේ හැටි දැනගන්න පොඩ්ඩක් තේරුණාද ඒක? ඒ කියන්නේ අපි දෙන්නෙක් සම්බන්ධයක් ආදරය කරන්න පටන් ගන්නවා නම් පුද්ගල දෙන්නෙක් ආශ්‍රය කරන්න, යාළුවෝ දෙන්නෙක් ආශ්‍රය කරනවා, නෑදෑයෝ හරි කවුරු හරි ආශ්‍රය කරද්දී අපි පුද්ගලගේ හැටි දැනගන්න කියවනේ. එයාගේ තරම දැනගෙන ආශ්‍රය කරන්න ඕන. එයාගේ හැටි දැනගෙන ආශ්‍රය කරන්න ඕන. ආදරය කරන්න ඕනේ හැටි දැනගෙනයි. නොදැන ආදරය කරන්න ගියාම අපි ඩිසපොයින්ට් වෙන්නේ. අපි ඒ කියන්නේ බලාපොරොත්තු සුන් වෙනවා. මං හිතුවේ නෑ මට මෙහෙම කරයි කියලා. බඳින් ඉස්සරලා නම් කිව්වේ මෙහෙම කතාවක්. ඉස්සරලා නම් කිව්වේ මෙහෙමයි. දැන් එයා වෙනස් වෙලා. ඒ අපි එයාගේ හැටි දන්නේ නැතුව එයාව ආශ්‍රය කරන්න පටන් ගත්තාම අපිත් දැන් දන්නවා දෙවියන්ගේ හැටි. ජේසුගේ හැටි මෙන්න කියනවා. මොකද්ද? උන්වහන්සේ කියනවා මම ආදරය කරද්දී ආදරය කරන්නේ පණ දීලා. මැරෙන්නත් ලෑස්ති මං ඔයා වෙනුවෙන්. මමත් බලාපොරොත්තු වෙන්නේ ඔබෙන් නම්බර් 1 මට දෙන්න. මට ආදරේ කරන්න ඉස්සරලා. ඊට පස්සේ අනිත් හැම දෙයක්ම හරියයි. උන්වහන්සේ ආදරේ කරපුවාම සහෝදර සහෝදරීනි අපිට ඊට පස්සේ ඉල්ලන්න දෙයක් නැහැ. සමහරවිට අපි ඉල්ලන දේවල් අපි ඉල්ලන්නේ බාල දේවල්. ඊට හොඳම දේවල් උන්වහන්සේ අපිට දෙනවා. ඒ උන්වහන්සේගේ හැටි. උන්වහන්සේට ජීවිත දෙන්න පුළුවන් කෙනෙක්ට එහා දෙයක් නැහැනේ. ඒ නිසා දෙවියන් අපි ගාව ඉන්නවා කියන්නේ සියල්ල මවපු දෙවියන් අපි ගාව සියල්ලම තියෙනවා.
උන්වහන්සේ කියන්නේ මෙන්න මේ තේරුම් අරගෙන මට ඔය බාගෙට දෙන්න එපා. කුණු පිටර දෙන්න එපා මට. බාල දේවල් දෙන්න එපා වගේ ජීවිතින්. බාග බාග කාල දෙන්න එපා. මට සම්පූර්ණයෙන් ඔබෝ දෙන්න. ඒ සම්පූර්ණ හදවතින් මට ආදරය කරන්න. ඒකයි උන්වහන්සේ අපෙන් ඉල්ලන්නේ. එහෙම කියලා උන්වහන්සේ කියන්නේ ඔබට දුකෙන් වේදනාවෙන් ඉන්නවා නම් මා විතර එන්න මම ඔබට සැනසීම දෙනවා. දෙන්නේ කොහොමද? උන්වහන්සේ සම්පූර්ණයෙන්මයි. අපි උන්වහන්සේට කියමුද දවසේ අපිට මෙන්න මේ තේරුම් අරගෙන උන්වහන්සේ ළඟට එන්න. ලාභ ප්‍රයෝජන ගන්න නෙමෙයි උන්වහන්සේ ටැප් එකක් වගේ උන්වහන්සේගෙන් ඇර ටැප් එකෙන් වතුර ගන්නවා වගේ අවශ්‍ය දේවල් අවශ්‍ය වලට ඇවිල්ලා අරගෙන යන්න විතරක් මට උන්වහන්සේ ගාට එන්න මේ සංකල්පේ මගෙන් අයින් කරගන්න. මේකෙන් එළියට ඇවිල්ලා මම ඔබ වහන්සේ සම්පූර්ණයෙන් ආදරය කරන කෙනෙක් බවට පත් කරන්න ස්වාමිනේ කියලා. අපි දේවස්ථානයට එන්නේ ඇයි? වැඩක් කරන්නේ ඇයි? මට ස්වාමීන් වහන්සේට තියෙන ආදරය ප්‍රකාශ කරන්නද? නැත්නම් මට යමක් ලබා ගන්නද? සමාජයට මම මෙහෙම කරපුවා මිනිස්සු මට හොඳයි කියයි. මම මේ කරපුවාම මිනිස්සු මං ගැන නායකයෙක් වගේ තේරුම් ගනි. මං දේවස්ථානයේ නායකත්වයක් ගන්නවා. ඒකෙන් මට හොඳයි, මගේ දරුවට හොඳයි. මගේ දරුවට යහපතක් වෙයි ඒකෙන්. අපේ දරුවට යහපත කසාදයක් කරගන්න පුළුවන් වෙයි. අපේ පවුල කෙනෙක් ස්වාමි කෙනෙක් කියලා හිටු සිස්ටර් කෙනෙක් කියලා හිටු තේ හින්දා එහෙම කරගන්නවා. නැත්තම් ඒ සමහර ලාවට ඒ වගේ දේ පවුල වෙනුවෙන්ද අපි එන්නේ? මං වෙනුවෙන්ද මං දිව්‍යංගාට එන්නේ? ඒක අයින් කරගන්න ඕනේ අපි. මං එන්න ඕනේ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් පමණයි. මෙන්න මේ දේ අපි තේරුම් ගන්න පුළුවන් දවසට ස්වාමීන් වහන්සේගේ සම්පූර්ණ වරප්‍රසාද මගේ ජීවිතයත් ලැබෙනවා. අපි ස්තුති කිමු උන්වහන්සේට. අපි වෙනුවෙන් උන්වහන්සේගේ මුළු ජීවිතයම පූජා කළාට අපිටත් උන්වහන්සේට සම්පූර්ණයෙන් ආදරය කරන්න අවශ්‍ය වරප්‍රසාදය ඉල්ලා යාඥා කරමු. ආමේන්.